නිදහස් සතියක අපේ හමුවීම ස්මාර්ට් 5 වැඩසටහන. ජාතියක නිදහස්භාවය ගැන කතාබහ කරනවා නම් අපිට අධ්‍යාපනයෙන් දැනුමෙන් පිරිපුන් සමාජයක් සිටීම ඉතාම වැදගත්. ඒ දැනුමෙන් පිරිපුන් සමාජයට පහ ශ්‍රේණියේ පොඩිත්තන්ව කැඳවාගෙන යන්න උත්සාහ කරන වැඩසටහනයි අපි මේ විදිහට ආරම්භ කරන්න උත්සාහ කරන්නේ. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත් විභාගයේ ජය ගන්න අවශ්‍ය සියලු කරුණු කාරණා අපි මේ වැඩසටහන තුළ ඔබට ගෙනත් දෙන්න බලාපොරොත්තු වෙනවා. අදත් අපේ මැදිරියට වැඩසටහන වෙනුවෙන් සජීව ලෙස සහභාගී වන්න දුවල පුතාලා 4 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. මම කැමති මුලින්ම දකුණු පසට යමු එන්න මගේ මේ පුතාගෙන් විස්තර මොනවද කියලා දැනගන්න. මගේ නම මතීෂ මගේ පාසල රාවතාවත්ත රෝමානු කතෝලික විදුහල මගේ පන්තිය 5A මගේ අනාගත බලාපොරොත්තු වෛද්‍යවරයෙක් වීමයි හොඳයි ඊළඟට ඉන්න දුවගෙනුත් අපි කැමති විස්තර දැනගන්න මගේ නම MT මිහින්දි දුලන්සා මගේ පාසල කොළඹශ්‍රී සංගමිත්තා බාලිකා විද්‍යාලය මගේ පන්තිය 5A සූර්යකාන්ත මගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරියක් වීමයි මේ පුතයි දුවයි වගේම මගේ වම්පසින් තවත් පුතාලා දෙන්නෙක් අපේ වැඩසටහනට එකතු වෙනවා පුතේ ඔයාගේ විස්තර අපිට කියන්න මගේ නම මලීෂ නිම්සර මගේ පාසලක බුවනකබා පාතිමක විදුහල මගේ පන්තිය 5B මගේ අනාගත බලාපොරොත්තුව සංගීතවේදියෙක් වීම හොඳයි ඊළඟට ඉන්න පුතත් අපිට විස්තර කියන්නකො मगे नाम मयूरु भाषित मगे पासल महारगम जनाधिपति विद्यालय मगे 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 पंती पहाओलू मगे अनागत बलापुरत्व विद्याज्ञ क्वीमय මේ මැදිරියේ ඉන්න දුවල පුතාලයි ඒ වගේම අපේ වැඩසටහන නරඹන දුවල පුතාලා සියලු දෙනාම එකතු කරගෙන කොහොමද පහ ශ්‍රේණියේ ශිෂ්‍යත් විභාගයේ ජය ගන්න කියන කාරණාව අපි කතා බහ කරන්න සූදානම් යුගේ ආදරණීය ශිෂ්‍යත් ගුරුවරයා සරත් ආනන්ද ගුරුතුමා අදත් අපිත් එක්ක එකතු වෙනවා ආයිබෝන් සර් ආයිබෝන් අමිල අමිල දැන් මේ පැත්තේ වෛද්‍යවරු වෛද්‍යවරියන් සංගීතවේදීන් විද්‍යාඥයන් අනාගත බලාපොරොත්තු ගොඩක් පොඩි බඳගෙන ඉන්න දරුවොත් එක්ක තමයි අපි මේ කටයුත්ත කරන්නේ. අමල විශේෂයෙන්ම අපේ පාසල් පද්ධතියේ ප්‍රධාන අභියෝග තුනක් තියෙනවා. එකක් තමයි මේ පුංචි දරුවෝ ඉදිරියේදී ඉදිරිපත් වෙන පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය. පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් අමල ප්‍රධාන අරමුණු දෙකක් ඉෂ්ට කරගන්නට බලාපොරොත්තු වෙනවා. එකක් තමයි දරුවන්ට හොඳ පාසලක් ලබා ගැනීම අවස්ථාව. අනිත් අවස්ථාව තමයි ආර්ථික වශයෙන් යම් දුෂ්කරතා තියෙන දරුවන්ට ශිෂ්‍යාධාර මුදලක් ලබා ගන්න අපි මේක ශිෂ්‍යත්ව විභාගයේ කියලා කිව්වට පාසල් වලට සිසුන් තෝරා ගැනීම හා ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීම සඳහා පැවැත්වෙන විභාගයේ තමයි මේ විභාගයේ ඇත්ත නම. හැබැයි අමිල අපිට දැන් මේ තියෙනවනේ හොඳ පාසලක් දරුවන්ට ඒ වගේ මානසික වශයෙන් දුෂ්කරතා තියෙන දරුවන්ට යම් කිසි ශිෂ්‍යාධාර මුදලක් ඒවට අමතරව ශිෂ්‍යත්ව විභාගයේ නිසා ලැබෙන බොහෝ ප්‍රයෝජන තියෙනවා. විශේෂයෙන්ම නිවසින්දලා අපිව නරඹන දෙමව්පියෝ හොඳට මතක තියාගන්න මේ 3 4 5 පන්තිවලදී ලබා ගන්න මේ අඩිතාලම 6 වන ශ්‍රේණියේ ඉඳලා දරුවට අධ්‍යාපනය ලබන්න ලොකු ශක්තියක් ලොකු ආශිර්වාදයක් වෙනවා විශේෂයෙන්ම තව මාස කිහිපයක් තියෙනවා ශිෂ්‍යත්ව විභාගයට ITN Smart 5 විභාගයට අවශ්‍ය කරන හැම දෙයක්ම සරලව ඔබේ දරුවට කියලා දෙන්න බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ ඉතින් අදත් පොඩිත්තු කීප දෙනෙක් ඇවිල්ලා ඉන්නවා ඒ පඩිත්ත විතරක් නෙමෙයි නිවස ඉඳගෙන අපිව නරඹනවා ලක්ෂ සංඛ්‍යාත දුවල පුතාලා පිරිසක් විශේෂයෙන්ම පස්වන ශ්‍රේණියේ විතරක් නෙමෙයි හතරවන ශ්‍රේණියේ තුන්වන ශ්‍රේණියේ ප්‍රාථමික අධ්‍යාපනය ලබන මේ රටේ ඕනෑම දරුවෙකුට මේ වැඩසටහන තුලින් ප්‍රයෝජන ගන්න පුළුවන් ඒ වගේම දෙමව්පියන්ටත් දරුවට උගන්වන්නේ කොහොමද දරුවන්ට කියලා දෙන්නේ කොහොමද කියන පණිවිඩය ලබා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා පුතේ මට කියන්න ඔයාලා පාසලේදී ඉගෙන ගන්න විෂයන් මොනවද කියලා? හරි. පුතා කියන්නකෝ මට එක විෂයක්. ගණිතය. පුතා කියන්න තව එකක්. පරිසරය. පුතා කියන්න එකක්. දෙමළ. දුව කියන්න එකක්. සිංහල. සිංහල කිව්වා, ගණිතය කිව්වා, පරිසරය කිව්වා, තව මොනවාද? දෙමළ කිව්වා. තව එක විෂයක් ඉගෙන ගන්න. ඉංග්‍රීසි. මෙන්න මේ විෂයන් පහ හොඳින් හදෑරුවම අපිට පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ එක ප්‍රශ්න පත්‍රයකට සාර්ථක උත්තර ලියන්න පුළුවන්කම තියෙනවා. පුතා දැන් සිංහල විෂය දන්නවද? දන්නවා. ඉගෙන ඈ? ටිකක්. ටිකක් දන්නවා. ඇයි ටිකක් දන්නේ? සැකයක් තියෙනවද හොඳටම දන්නේ නැහැ කියලා.
හරිකමක් නැහැ. පුතාලා එහෙනම් මට කියන්න සිංහල විෂය ඉගෙන ගන්නකොට අපිට පොත්පත් කියවන්න වෙනවනේ. මම ඡේදයක් දෙනවා. මේ ඡේදය අඩංගු පොත මොකක්ද කියලා මතකද? මතකද? වැවාද්දර ගසක අතු සැලෙන දුටු අපි සෙමෙන් සෙමෙන් ඒ දෙසට ගියමු. වනගත ළමු. හරියටම හරි රත්තරම් පුතේ. වනගත ළමු. මොකද්ද පුතේ? වනගත ළමු. කවුද මේ වනගත ළමෝ පොත ලිව්වේ? ආචාර්ය ඩොන් පීටර් පියතුම. හරියට හරි අර පැත්තේ පුතා සද්දෙට කියනවා ආචාර්ය ඩොන් පීටර් පියතුම. හරි. එහෙනම් ඔන්න ආචාර්ය ඩොන් පීටර් පියතුමා ලියපු වනගත ළමෝ කියන පොතේ කොටසක් අපිට දීලා තියෙනවා. කාට හරි මේ කොටස කියවන්න පුළුවන්ද? කවුද කියවන්නේ? හා ඔයා කියවන්නකෝ එහෙනම්. කියවන්නකෝ බලන්න. වැවාද්දර ගසක අත්තු සැලෙන දුටු අපි සෙමෙන් සෙවෙන් මේ දෙසට ගියෙමු. වදුරෝ කීප දෙනෙක් අත්තක හිඳගෙන ගසේ ගෙඩි කමින් සිටියෝය. අපදුටු ඔහුහු බියගෙන ගසින් ගසට පැන ගොස් අතුරු දහන් වූහ. අපි ගස් යට වැටි තිබුණු ගෙඩි ආහුලා බැලීමු. ඒ අඹ ගෙඩියක හැඩය ඇති එහෙත් සාමාන්‍ය අඹ ගෙඩියකට වඩා බෙහෙවින් කුඩා වූ ගෙඩි වර්ගයකි. මේ වල් අඹ ජාතියක් වගේ. ඇටව කියන්නේ මේ වාට වෙට්ට ඇති. තිලක් කීවේ. හරි. දැන් පුතේ වැව අද්දර කියලා කියන්නේ මොකක්ද? වැව ළඟ. වැව් දැකලා තියෙනවද? ඔව්. හා වැවක තියෙන කොටස් මොනවද? වැව් දැකලා තියෙනවද? වැවේ තියෙන කොටස් මොනවද? වැව් බැම්ම තියෙනවා. ඇතුළු වාන තියෙනවා. පිට වාන තියෙනවා. සොරව්ව තියෙනවා. විසෝ කොටුව තියෙනවා. සලපනාව කියලා එකකුත් තියෙනව නේද? ඔව්. දැන් පුතේ ඔයාලා වෙනුවෙන් අපේ නිෂ්පාදක තුමිය බලාපොරොත්තුෙන් ඉන්නවා ඉදිරි සතිවලදී මේ වැව් ගැන කතා කරන්න, පැලෑටි ගස් වැල් ගැන කතා කරන්න, අපි දැනගන්න ඕනේ උපකරණ ගැන කතා කරන්න. මේවා රූපමය අවස්ථාවන් විදිහට ඔයාලට ඉදිරිපත් කරලා උගන්වන්න ඉදිරියේ ස්මාර්ට් 5 බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් වැව අද්දර කියන්නේ වැව ළඟ ගසක අතු සැලෙනු කියලා කියන්නේ සැලෙනවා. හෙලවෙනවා. දුව කියන්නකෝ. අපිට අදින් එකම දුව. මොකද පුතේ? හෙලවෙනවා. සැලවෙනවා. හරියට හරි. සැලෙන දුටු අපි සෙමින් සෙමින් මේ දෙසට ගියමු. ඡේදේ කියවෙනවනේ. ඡේද විස්තර කරගෙන ඉතින් ටිකක් වෙලා යනවනේ. අපිට ඡේදෙන් ආන ප්‍රශ්නයක්. අතු සැලුනේ කුමන ස්ථානයක තිබෙන ගසකද? වැවාද්දර ගසක. කතා කරලා කියන්න. වැවාද්දර ගසක. වැවාද්දර ගසක. වැවාද්දර කියන උත්තරේ විතරයි ගන්නෙ අපි. ඇයි? අපෙන් අහන්නේ මොකක්ද? ස්ථානය. ස්ථානයනේ අහන්නේ. ස්ථානය මොකක්ද? වැවාද්දර. දැන් අපිට බැරිද පුතේ වැව ළඟ කියලා ලියන්න? දැන් අද්දර කියන්නේත් ළඟනේ. අපිට බැරිද විභාගෙදි වැව ළඟ කියලා ලියන්න? බැහැ. බැහැ. ඇයි බැරි? ඡේදේ තියෙන්නේ වැව. ඡේදේ දීලා තියෙන්නේ වැව ළඟ නෙමෙයි. ඡේදේ දීලා තියෙන්නේ මොකක්ද? වැවාද්දර. වැවාද්දර. හරියට හරි. හරියට හරි. ගසේ ගෙඩි කමින් සිටියේ කවුද? වඳුරෝ කීප දෙනෙක්. වඳුරෝ කියලා ලියන්න බැරිද? බැහැ. ඇයි බැරි? වඳුරෝ කීප දෙනෙක් කියලා තමයි ඡේදේ දීලා තියෙන්නේ. වඳුරෝ කීප දෙනෙක් කියලා තමයි ඡේදය තුල අපිට දීලා තියෙන්නේ. එහෙනම් මොකද්ද පුතා උත්තරේ? වඳුරෝ කීප දෙනෙක්. හරියටම හරි. ඊළඟ ප්‍රශ්නේ. අප දුටු විට වඳුරෝ කලේ කුමක්ද? හොඳට බලන්න ඡේදෙන්. බියගෙන ගසින් ගසට පැන ගොස් අතුරු දහන් වී. මොකද්ද පුතේ? පුතා කියන්නකෝ. පුතා කියන්න. බියගෙන ගසින් ගසට පැන ගොස් අතුරු දහන් වීම. බියගෙන ගසින් ගසට ගොස්. එහෙමද? කියන්න බලන්න හරියට. මේ බියගෙන ගසින් ගසට පැන ගොස් අතුරු දහන් වූහ. මොකද්ද පුතේ උත්තරේ? බියගෙන ගසින් ගසට පැන ගොස් අතුරු දහන් වීම. එහෙම නැත්නම් අතුරු දහන් වූහ කියලා කිව්වත් විභාගෙදි ලකුණු ලැබෙනවායි ඡේදෙ තියෙන්නේ ඌව කියලා දීලා තියෙනවානේ. අතුරු දහන් වීම කියලා කිව්වත් විභාගෙදි ලකුණු ලැබෙනවා. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ. මෙහි කියවෙන ළමයෙකුගේ නම? තිලක්. මෙහි කියවෙන ළමයෙකුගේ නමක් මොකද්ද? තිලක්. දැන් අපිට මෙහෙම කරන්න බැරිද? දැන් වනගත ළමෝ පොතේ තව ළමයින්ගේ නම් තියෙනවනේ. ඒ නමක් අපිට ලියන්න බැරිද? බෑ. ඇයි බැරි? ඡේදෙ තියෙන්නේ තිලක් විතරයි. පොතේ ගොඩක් ළමයින්ගේ නම් තිබුණාට
ඡේදේ තියෙන තිලක් කියන නම විතරයි. එහෙනම් ඡේදයෙන් උත්තර ලියනකොට අපිට ලියන්න වෙන්නේ තිලක් කියන නම විතරමයි. හරි. තිලක්. ඊළඟ ප්‍රශ්නට යන්. අහුලාගත් ගෙඩි වල්ලඹ ජාතියක් වගේ කීවේ කවුද? තිලක්. ඒත් තිලක් නේද? ඒත් තිලක්. දැන් මම ප්‍රශ්නයක් අහන්නම්කෝ ඇත්තටම. පුතා කොහෙද ඉස්කෝලේ? ප්‍රාතවත්ත රෝමන් කතෝලික විදුහල. තාම ඉස්කෝලේ පටන් ගත්තේ නැහැ නේද? නැහැ. හරි. කාලෙකින් ඉස්කෝලේ ගියේ නැහැ. පහුගිය අවුරුද්දේ ඔක්තෝබර් 4 වෙනිදා අන්තිමට ඉස්කෝලේ ගියාට පස්සේ තාම ඉස්කෝලේට යන්න බැරි වුණා නේ. අර මම දැක්ක අර පන්තිය නම් කරනකොට ටිකක් එකපාරටම අමතක වෙනවා වගේ වුණේ. ඉස්කෝලේ දැන් මොන පන්තියද කියලා හරියටම තාම දන්නේත් නැහැ නේද? ඕළුද නෙළුම්ද මේක චුට්ටක් තාම අපි ඉස්කෝලේ ගියේ නැහැ නේද දවසකින් නේද? හරි. පුතා මට කියන්න මේ වගේ ඡේදයක් ආවොත් අපි කල්ැතුව පාඩම් කරලා උත්තර ලියන ක්‍රමයකටද යන්න ඕනේ? එහෙම නැත්නම් ඒ වෙලාවේ ඡේදය හොඳට කියවලා ඒක අවබෝධ කරගෙන උත්තරේ ලියන ක්‍රමයද අපි අනුගමනය කරන්න ඕනේ. ඒ වෙලාවේදී ඒ ඡේදය කියවලා අවබෝධ කරගෙන පිළිතුරු ලියන්න ඕනේ. හරියටම හරි පුතේ. මේක හරි වැදගත්. දැන් දූල පුතාලට වගේම නිවසේ අපිව නරඹන දූල පුතාලට මම විශේෂයෙන්ම කියනවා මතක තියාගන්න පුතේ එක අවුරුද්දක ශිෂ්‍යත්ව විභාගයට ආව ඡේදයක්. පරණ විෂය නිර්දේශේ. ටිබෙට් ජාතික එස් මහින්දහම්තුරෝ ගැන තමයි ඡේදය තුල තිබුණේ. දැනුමෙන් විභාගයට ලියපු දරුවෝ ටිබෙට් ජාතික එස් මහින්දහම්තුරෝ කියලා උත්තරේ ලිව්වා. මේකින් කියවෙන්නේ කුමක් ගැනද කවුරු ගැනද කියලා අහනකොට. නමුත් විභාගෙදි ලකුණු ලැබුණ නැහැ. ඇයි? ඡේදය තුල ටිබෙට් ජාතික එස් මහින්දහම්තුරෝ කියලා නම තිබුණේ නැහැ. ඒ නිසා මේ පුතා කියන දේ හරියට හරි පෙර දැනුම පාඩම් කරපු දැනුම නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. ඡේදයකට උත්තර ලියනකොට, ගීතයකට උත්තර ලියනකොට, කවියකට උත්තර ලියනකොට අපි ඒ වෙලාවේ ඡේදය, කවිය, ගීතය හොඳින් බලලා පිළිතුරු සැපයීම තමයි කළ යුත්තේ. හොඳයි. අපි යන් තව ප්‍රශ්නයකට. මෙහි සඳහන් අඹ වර්ගයේ නම කුමක්ද? ඇටඹ. ඇටඹ. මොකද්ද පුතේ? ඇටඹ. 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 හරි. දැන් මං කැමති දුවගෙන් කොළඹ සංගමිත්තා විද්‍යාලයේ දුවගෙන් අහන්න. දැන් පුතේ ශිෂ්‍යත්ව විභාගයේ සිංහල විෂයේ වැඩිම ලකුණු ලැබෙන්නේ වාක්‍ය රටාවලි. උක්තේ හා ආඛ්‍යාතේ නිවැරදිව වාක්‍ය ලියන්න පුළුවන් හැකියාවෙන් තමයි ශිෂ්‍යත්ව විභාගයේ සිංහල විෂයෙන් වැඩිම ලකුණු ලැබෙන්නේ. මම පාසල් යනවා කියන එක දුව කියන්න මට කතා කරන භාෂාවද ලිඛිත භාෂාවද? කතා කරන භාෂාව. දැන් අපිට කියන්නේ මොන භාෂාවට හරවන්න කියලාද? ලිඛිත භාෂාව. පුතාට පුළුවන් ද මේක ලිඛිත භාෂාවට හරවන්න? ඔව්. හරවන්න බලන්න. මම පාසල් යමි. මම පාසල් යමි. හරියට හරි. මොකද්ද රත්තරන් පුතේ? මම පාසල් යමි. හරි. මට එහෙනම් කියන්න උක්තේ මම වුණොත්. උක්තේ කවුරු වුණොත්ද? මම වුණා. උක්තේ මම වුණොත් ආඛ්‍යාතයේ අවසන් වෙන්නේ මොන අකුරෙන්ද? මී අකුරෙන්. මොන අකුරෙන්ද? මී අකුරෙන්. හරියටම හරි. මී අකුරෙන්. මොන අකුරෙන්ද රත්තරන් පුතේ? මී අකුරෙන්. මී අකුරෙන්. තව වාක්‍යයක් තියෙනවා බලමු. නංගි මල් කඩනවා. මම අර අපේ සංගීත වේදිකාවක් වෙන්න කැමතියි කිය පුතාගෙන් දැනගන්න කැමතියි. නංගි මල් කඩනවා කියන එක කොහොමද ලිඛිත බසට හරවන්නේ? නංගි මල් කඩ ඊ. නංගි මල් කඩයි. කඩයි. නංගි මල් කඩයි. නංගි කියලා කියන්නේ ඒකවචන නාම පදයක්. කඩනවා කියලා කියන්නේ වර්තමාන කාලයි. එහෙනම් ඒකවචන නාම පදයක් උක්ත වුණාම වර්තමාන කාලෙදි බොහෝ වෙලාවට ක්‍රියාව අවසන් වෙන්නේ ඊ අකුරෙන්. මොන අකුරෙන්ද පුතේ? ඊ අකුරෙන්. ඊ අකුරෙන්. හරියටම හරි. අමිල අපි සිංහල භාෂාව ගැන තමයි අද දවසේ කතා කරමින් ඉන්නේ. ඉතාමත් වටිනවා අපේ ජීවිත කාලයටම භාෂාවේ තිබෙන වැදගත්කම. භාෂාව ව්‍යාකරණානුකූලව භාවිත කරන්න පුළුවන් නම් මේක අපේ ජීවිතේ කවදාටත් වටින දෙයක්. හොඳම දේ තෝරා නිවැරදිව ඔබේ ළඟට ලබා දෙන සමල්ල දැනුම ප්‍රකාශනත් අපේ වැඩසටහනට අනුග්‍රාහක දායකත්වය දක්වනවා. සමල්ල දැනුම කලාපය පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ වෙනුවෙන් ඔබේ දරුවාට වෙන්කර තබා ගැනීම ඉතාමත් වැදගත් වන බවත් අපි මතක් කර සිටිනවා. අපි අද දවසේ කතාබහ කරමින් ඉන්නේ සරත්ආනන්ද ගුරුතුමා භාෂාව පිළිබඳ. සිංහල භාෂාවේ ව්‍යාකරණ සාහිත්‍ය මේ ඇතුළු කොටගත් දැන් සිංහල භාෂාව පිළිබඳ පහ ශ්‍රේණියට වැදගත් වන කරුණු කාරණා පිළිබඳව. අමිල විශේෂයෙන්ම මේ අපි ප්‍රධාන වශයෙන්ම
अपे स्मार्ट फाइव वेडसरहन मेहेवाने संपूर्णयेन्म विभागे इलाक करला दैन गोडाक वेलावट अमिल समाजयेन तियेन लोकु चोदनावक तमयि शिष्यत्व विभागे संबंधयेन कथा करनकोट मे अवुरुदु 9क 10क वयस दरुवन्ट दरा गन्न बेरि तरम पीडनयक् वेडिहिटियन् तुलिन यमु वेनवा कियन कारणे विशेषयेन्म स्मार्ट फाइव अरमुन मेन्न मे पीडनय दरुवाट नोदी कोहोमद सहल्वेन सरलव අඩුවෙන් වැඩ කරලා අඩුවෙන් වැඩ කරනවා කියලා කියන්නේ නිකන් ඉඳලා නෙමෙයි මහා බර වැඩ කන්දක් කරන්නේ නැතුව ශිෂ්‍යත්ව විභාගේ ජයග්‍රහණය කරගන්න කියන කාරණාවට තමයි අපි යන්නේ එනිසා ස්මාර්ට් 5 හැම විටම විෂය නිර්දේශයට සහ විභාගයට අනුකූලව ඔබේ දරුවට සරලව විභාගයට යන ක්‍රමය තමයි මේ කියලා දෙන්නේ පුතේ තාත්තා වැඩට යනවා කියලා වාක්‍යයක් තියෙනවා මම කැමති ඉරාවතාවත් मेथोडिस्ट विद्यालय पुता नहीं था पुता के नाम रोमानु कैथोलिक विद्यालय पुता मुख्य नाम पुते पुता मतीशा देने हरी मतीशा क्या अन्ना ताता वैदते यानवा क्या ना वाक्य कौन में तापे लिखित बसरा हरवाने ताता वैदते याई ताता वैदते याई याई देंग अपने पैर से ताता वैदते गिए क्या लली अन्ना एकात लिखित भाषा बनी ऐ बेरी हरी පුතාලා ප්‍රස්තාව පිරුළු අහලා තියෙනවද? ඔව්. තුනේ පන්තියේදී ප්‍රස්තාව පිරුළු තිබුණාද? ඔව්. රජතුමාගේ ඔටුන්න කියලා පාඩමක් කියවලා තියෙනවද? ඔව්. හතරේ පන්තියේදී ප්‍රස්තාව පිරුළු තිබුණාද? ඔව්. මොකද්ද පාඩම? පිරුළක මිහිර. පිරුළක මිහිර තියෙන්නේ හතරේද පහේද? හතරේ. හතරේ. හා. පස්වෙනි ශ්‍රේණියට යනකොට එනම්? තාම කියෙව්වේ නැහැ. තාම කියෙව්වේ නැහැ. හරි. කොහොමනත් පුතේ ප්‍රස්තාව පිරුළු 15ක් විතර ශිෂ්‍යත් විභාගේ වෙනකොට දැනගන්න ඕනේ. දැන් ප්‍රස්තාව පිරුළු කීයක් විතර දන්නවද? 200 300 එච්චර දන්නේ නැහැ නේ. කොච්චරක් විතර දන්නවද? 15ක් දන්නවා. 15ක් දන්නවා. කාණ්ඩම් 15ක් දන්නේ. ඔව්. හා. ඒ කියන්නේ විභාගයට උවමනා කරන 15 දන්නවා. ඔව්. එහෙනම් 4 5 ඔක්කොම දන්නවා. හා, ඒ ටික ඔක්කොම දන්නවා. හරි. පුතා කොච්චරක් විතර දන්නවද? 15ක් විතර. හරි. මේමයයි. ප්‍රස්තාව පිරුළු දැනගත්තර කමක් නැහැ. ප්‍රස්තාව පිරුළු ගාණ්ඨම් 15ක් 16ක් දැනගන්න ඕනේ කියලා එකක් නැහැ. හැබැයි විභාගයට අපේ විෂය මාලාව තුල තියෙන ප්‍රස්තාව පිරුළු ටික අපි දැනගෙන තියෙන්න ඕනේ. එහෙනම් පුංචි පුතා මඩේ හිටවපු මොකක් වගේද? ඉන්න වගේ. මඩේ හිටවපු ඉන්න වගේ. පරංගියා කෝටියා වගේ. පරංගියා කෝටියා වගේ. හරි පුතේ ප්‍රස්තාව පිරුළු නිර්මාණය වෙලා තියෙන්නේ බොහෝ වෙලාවට කතන්දරයක් මුල් කරගෙන සිදුවීමක් මුල් කරගෙන මේ පරංගියා කෝට්ටේ ගියා වගේ මඩේ හිටවපු ඉන්න වගේ ගමරාල දිව්‍ය ලෝකේ ගියා වගේ නේද වඳින්න ගිය දේවාලයේ කඩා වැටුණා වගේ මේ වගේ ප්‍රස්තාව පිරුළු බොහෝ වෙලාවට සිදුවීමක් මුල් කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ හරි අපි බලමු දැන් विरुद्ध पद लियानलु पहालट कियने के विरुद्ध पदे मुकाक्द इहलट पहालट इहलट की करू की करू हरि हेनां ओन्न पहालट इहलट की करू की करू हरियट मारी विराम लकुणु दाला लियान्न तियेन्ने पुंचि पुताला दन्नवद विभाग दिपार्तमेन्तुवे वार्तानुव विभाग दिपार्थमेन्तु पुते हम औवृद्धक विभागे अवसन नाम मुलु प्रश्नपत्रेम अरगन ये प्रश्नपत्रे हम प्रश्नकटम निवरदिव पिलितुरु लियपु प्रतिशत गो हेम प्रतिशत गोट शिष्यत् विभागे मितेक् शिष्यत् विभागे सिंगल विषय तु वेडियम वरदलती पुते विराम लकुणु प्रश्ने लंकावे लमाई मितेक् इतिहास विभाग इतिहासे වැඩියම වරද්දපු ප්‍රශ්න තමයි විරාම ලකුණු. පුතාලා විරාම ලකුණු දන්නවද? ඔව්. මට පුතා කියන්නකො දන්න එක විරාම ලකුණක්. ප්‍රශ්නාර්ථ ලකුණු. ප්‍රශ්නාර්ථ ලකුණ හොඳයි පුතේ. ප්‍රශ්නාර්ථ ලකුණ යොදන්නේ මොන අවස්ථාවේද? ප්‍රශ්නයක් අහන වෙලාවට. ප්‍රශ්නයක් අහන වෙලාවේ ප්‍රශ්නයක
කෙලවර නේද? දූ දන්නවද විරාම ලකුණක් මට කියන්න? තිත. තිත. තිත යොදන අවස්ථාවක් කියන්නකෝ මට. වාක්‍යයක් අවසානය. වාක්‍යයක අවසානයේ තිත යොදන. බොහොම හොඳයි. පුතා මට කියන්න දන්නේ විරාම ලකුණ? විරාම ලකුණ. මොකද්ද විරාම ලකුණක් දන්න? දැකපුත එක්ක ප්‍රශ්නාර්ථ ලකුණ. දුව කිව්වා තිත. ඔයා දන්න විරාම ලකුණක් කියන්න. කමක් නැහැ මතක් කරන්න. හරි. පුතා කියන්න එක. යුගල උඩුකොම. යුගල උඩුකොම. හරියට හරි. මොකද්ද පුතේ? යුගල උඩුකොම. ඔව් පුතා අපිට තව තියෙනවා විශ්මයාදී ලකුණ. මොකද්ද පුතේ? විශ්මයාදී ලකුණ කොමාව නේද පුතේ? මෙන්න මේ විරාම ලකුණු යෙදෙන අවස්ථා අපි දැනගෙන තියෙන්න ඕනේ. පැහැදිලිද පුතා? හොඳයි. ඇයි එහෙම කියන්නේ? මම දානවා මේකට විශ්මයාදී ලකුණ. හරිද? වැරදි. වැරදි. එහෙනම් මම දානවා මෙතන වාක්‍ය අවසානයේ තිත. වැරදි. වැරදි. එහෙනම් මම මෙතන දාන කොමාවක් වැරදි. එහෙනම් මම මොකද දාන්න ඕනේ? ප්‍රශ්නාර්ථ ලකුණ. ඇයි මම මෙතනට ප්‍රශ්නාර්ථ ලකුණ දාන්න ඕනේ? ප්‍රශ්නයක් එකකින් අහන්නේ. ප්‍රශ්නයක් තමයි මේ අහන්නේ. හරියට හරි. මේ අහන්නේ මොකක්ද පුතේ? ප්‍රශ්නයක්. එහෙනම් පුතා ප්‍රශ්නයක කෙලවර අපි දානවා මොකද්ද පුතේ? නැවතීමේ ප්‍රශ්නාර්ථ ලකුණ. ඔව් මොකද්ද පුතේ දාන්නේ? ප්‍රශ්නාර්ථ ලකුණ. ප්‍රශ්නාර්ථ ලකුණ. හරියට හරි. ඔන්න එහෙනම් ඇයි එහෙම කියන්නේ කියන තැන ප්‍රශ්නාර්ථ ලකුණ. තව එකක් බලමු. තාත්තා ප්‍රවේශපත් මිලදී ගත්තේය. දුව, ඔයා කියපු විරාම ලකුණ මොකක්ද? තිත. දැන් ඔයාට බැරිද මෙතනට තිත දාන්න? පුළුවන්. ඇයි ඔයා තිත දාන්නේ? එතන වාක්‍යයක් අවසානයි. හරියට හරි. එතන වාක්‍යයක් අවසානයි. එහෙනම් ඔයා කොතනට තිත දාන්නේ? ය කියන තැන. ය කියන තැන ඉවරුනාම දානවා මොකද්ද පුතේ? තිත. තිත. හරියටම හරි. හරියටම හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. සුදුසු ආඛ්‍යාත පද තෝරා ස්තන සම්පූර්ණ කරන්න තියෙන්නේ. රජතුමා රට පාලනය කළෝය. හරිනේ? වැරදි. වැරදි. වැරදි? ඔව්. ඇයි වැරදි? කළෝය කිව්වහම බහුවචන වෙනවා. කළෝය කිව්වම බහුවචන වෙනවා. එතකොට ඇයි මෙතන කළෝය කියලා බහුවචනයක් දාන්න බැරිද? රජතුමා තියෙන්නේ. ඈ? රජතුමා. රජතුමා. රජතුමා කියනකොට එහෙනම් ඇයි? ඔගොල්ලෝ කියන්නේ කළේද? හරියට හරි පුතේ කවුරු කිව්වත් ගුරුවරයා කිව්වත් අම්මා කිව්වත් තාත්තා කිව්වත් Taman දන්න දැනුම සම්බන්ධයෙන් අපි බය වෙන්න ඕනේ නෑ නේද හරිද හරි විදියට කියන්න අපි බය වෙන්න ඕනේ නෑ එහෙනම් පුතා රජතුමා රට පාලනය කළේය කළේය ඇයි රජතුමා ඒක වචනයි එහෙනම් කළේය කියලා අවසාන පදේ අපි දානවා ඒක වචනේ පැහැදිලිද පුතේ හරි අපි බලමු තව එකක් කිරිල්ලිය පැටවා සුරතල් කලාය කලාය අයි පුතා එතන කලේය කියලා දාන්න බැරි ඒක ශ්‍රීලිංග පදයක් හින්දා ඒක ස්ත්‍රීලිංග පදයක් හා කිරිල්ලිය කියන්නේ ශ්‍රීලිංග පදයක් එහෙනම් පුතා ශ්‍රීලිංග පදයක් උක්ත වෙලා තියෙනවා එහෙනම් අපිට කලේය කියලා ආඛ්‍යාතය යොදන්න පුළුවන්ද බෑ අන්න එහෙනම් පුරුෂ ලිංග හා ශ්‍රීලිංග වලදී අතීත කාලේ ක්‍රියාපදයේ ස්වරූපය වෙනස් වෙනවා නේද දැන් තාත්තා වැඩට ගියේ යුණාට අම්මා වැඩට ගියාය උපාසකයා පන්සල් ගියේය නමුත් උපාසිකාව පන්සල් ගියාය පැහැදිලිද පුතේ කුරුල්ලා කූඩුවට ආවේ යුණාට කිරිල්ලි කූඩුවට ආවාය හරියටම හරි එහෙනම් ඔන්න දැන් ගෙදර ඉන්න දූල පුතාලත් හොඳට මතක තියාගන්න සිංහල භාෂාවේ මේ වාක්‍ය රටා දූල පුතාලා දැනගෙන ඉන්න ඕනේ මොකද ශිෂ්‍යත් විභාගයේ අපි අර කියන මාතෘකාවට අනුව වාක්‍ය ලියද්දි මේ උක්තාක්‍යත සම්බන්ධය වැදගත් වෙනවා ඒ වගේම පුතේ හැමදාම ශිෂ්‍යත් විභාගේ ප්‍රශ්න 3ක් 4ක් වාක්‍ය රටා වලින් දෙනවා ඒ කියන්නේ ශිෂ්‍යත් විභාගේ ලකුණු 10ක් විතර ස්ථිරවම මෙන්න මේ වාක්‍ය රටා ආශ්‍රයෙන් ඔයාලට ලබා ගන්න පුළුවන් කියන කාරණාව හොඳයි කිරිල්ලිය පැටවා සුරතල් කලාය 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 හොඳයි අක්ෂර වින්‍යාස ගොඩක් වැදගත්නේ අක්ෂර වින්‍යාස ගොඩක් වැදගත් හොඳයි පුතා මම මෙන්න මෙහෙම වචනයක් කිව්වොත් මම කියනවා වණය වණය කියලා මම දන්ත ජන දාලා ලියනවා එතකොට අර්ථය මොකක්ද කැලෑව කැලෑව වණය කියලා මම මූර්ධජන දාලා ලියනවා වණය
එතකොට මොකද්ද? අරක කැලෑව නම් මේවනේ මොකද්ද? මේ තුවාලය. තුවාලය. හරියට හරි. මොකද්ද පුතේ? තුවාලය. තුවාලය. මොකද්ද පුතේ? තුවාලය. ඔව්. එහෙනම් පුතා අක්ෂර විඤ්ඤාසයේ අපි හොඳට දැනගෙන තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ශිෂ්‍යත්ව විභාගය කියලා ලකුණකට යන්න චුට්ටක් අපිට අමාරු වෙනවා. හොඳයි. පොළොව කියලා කියනකොට ලයන් දන්තජද මූර්ධජද? මූර්ධජ. මූර්ධජ. පොළොව නෙමෙයි පොළොව. මොකද්ද පුතේ? පොළොව. හරියට හරි. කණ්ඩායම කියනකොට නයන් දන්තජද මූර්ධජද? මූර්ධජ. මොකද්ද පුතා? මූර්ධජ. 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 හරියටම හරි. තේරවිලි අහලා තියෙනවද? ඔව්. තුන් තේරවිලි අහලා තියෙනවද? තේරවිලි කියන ඒවා අහලා තියෙනවද? ඔව්. අහලා තියෙනවා. එහෙනම් බලන්න දැන් තේරවිල්ලක් දෙනවා. තපස් රකින්නවා. කෙතේ ඉන්නවා. මාළු සොයනවා. කියන්න මගේ නම. කොකා. කොකා. මේ කොකා තපස් රකින්නේ කාව දැහැ ගන්න කන්ද? කාව අල්ල ගන්න කන්ද? මාළු. මාළුව අල්ල ගන්න කන් තමයි යා තපස් රකින්නේ. ගහ උඩ අත්තේ තපස් රකින්න කෙනෙක් ඉන්නවා තව. යා කවුද? පිලිහුඩුවා. පිලිහුඩුවා. කවුද? පිලිහුඩුවා. හරියට හරි. හරියට හරි. එහෙනම් කොකා. කවුද පුතේ? කොකා. පහත දී ඇඳි පුරුෂ ලිංග නාම පද වලට ගැළපෙන ස්ත්‍රී ලිංග නාම පද ලියන්න. පුතා පුරුෂ ලිංග පද කියලා කියන්නේ මොනවද? පුරුෂ ලිංග පද. පිරිමි පද. මොනවද පුතේ? පිරිමි පද. ස්ත්‍රී ලිංග නාම පද කියලා කියන්නේ? ගැහණු පද. ගැහණු පද. එහෙනම් අපි පිරිමි පද වලට ගැළපෙන ගැහණු පද දැනගෙන තියන්න ඕනේ නේද? විදුහල්පති තුමා කියන්නේ පුරුෂ ලිංග පදයට ගැළපෙන ස්ත්‍රී ලිංග පදේ මොකක්ද? විදුහල්පති තුමිය. විදුහල්පති තුමිය. මට බැරිද විදුහල්පති නිය කියලා ලියන්න? බෑ. බෑ. විදුහල්පති නිය කියලා ලියන්න? බෑ. ඇයි? මෙතන තියෙන්නේ තුමානේ. තුමානම් කොහොමද වෙන්නේ? තුමිය. තුමානම් තුමිය. විදුහල්පති තුමිය. කියන්නමයි රත්තරන් පුතේ. විදුහල්පති තුමිය. වෛද්‍යවරයා. වෛද්‍යවරිය. හරියට මාරි. පුතා පහත පදවලට ගැළපෙන බහුවචන පද ලියන්නලු. පුතේ ඒකවචන පද තියෙනවනේ. ඒකවචන පද. පෑන කිව්වොත් ඒකවචනද බහුවචනද? ඒකවචන. එකක් නේ. පෑන කියනකොට එකයි. ඕකේ බහුවචනේ මොකක්ද? පෑන්. පෑන. පෑන්. මිනිසා. මිනිස්සු. නිවේදකයා. නිවේදකයෝ. නිවේදකයෝ. එහෙනම් ඒකවචන පද තියෙනවා. ඒ වගේම බහුවචන පදත් තියෙනවා. මොනවාද? භාෂාව කියලා කියන්නේ කොයිතරම් දැනුම්වත් වෙන්න ඕන කාරණාවක්ද කියන කාරණාව පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අලලා අපේ ස්මාර්ට් 5 වැඩසටහන තුළ දරුවන්ට කියා දෙමින් ඉන්නේ. පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට නිවැරදි මාවත පෙන්වා දෙන ස්මාර්ට් 5 වැඩසටහනත් එක්ක ඔබ එකතු වෙලා ඉන්නේ. මගේ වම්පස හිටපු මලීෂ පුතා වෙනුවට මෙන්න අලුත් පුතෙක් අපිත් එක්ක වැඩසටහනට එකතු වෙනවා. මම කැමති පුතාගේ විස්තරත් දැනගන්න. මගේ නම සෙනුක රන්මික. මගේ පාසල රණාල ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය. මගේ පන්තිය පහනෙලු. මගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරයෙක් වීමයි. හරි. අපේ මැදිරියේ ඉන්න මේ දුවල පුතාලා වගේ ඔබත් කැමති නම් අපේ වැඩසටහනට එකතු වෙන්න නිරන්තරයෙන් අපේ වැඩසටහන හා රැඳී සිටින්න කියන කාරණාවත් මතක් කරනවා. අපි අද දවසේ සිංහල පිළිබඳව ඔබව දැනුවත් කරමින් ඉන්නේ. ඔව් අමිල, විශේෂයෙන්ම දැන් මේ සිදුවීමත් එක්කම අපි පුංචි දෙයක් කියමු. මේ අපේ මැදිරියට එන දුවල පුතාලට හොඳ අත්දැකීමක් ලැබෙනවා. විශේෂයෙන්ම මේක සජීවී වැඩසටහනක්. පටිගත කරලා නැවත විකාශනය කරන වැඩසටහනක් නොවේ. දැන් අපි මේ මෙතන මේ ආසනයේ හිටපු පුතා ඉවත් වෙලා තව පුතෙක් අවස්ථාව ලබා ගත්තා. මෙතන ලැබුණු පුංචි විරාමයේදී තමයි මේ අවස්ථාව ලබා ගත්තේ. ඉතින් මේ දරුවන්ට රූපවාහිනී වැඩසටහනක අත්දැකීමත් මේ මැදිරියට පැමිණීම තුළ ලබා ගන්නට පුළුවන්කම තියෙනවා කියන කාරණාව මතක් කරනවා. හොඳයි පුතේ. දැන් අපි ඒකවචන සහ බහුවචන ගැන කතා කරමින් සිටියේ. උදැල්ල කියන පදේ එතකොට ඒකවචන පදයක්ද බහුවචන පදයක්ද? ඒකවචන පදයක්. උදැල්ල කියන්නේ ඒකවචන පදයක්. ඒකවචන පදයක්. අපි දැන් ආවේ නේද? දැකගත්තා මිනිත්තුවක් විතර. හොඳයි පුතේ.
උදැල්ල කියන පදේ බහුවචන පදේ මොකක්ද? උදළු. උදළු. මොකද අනිත් පුතාලා කියන්නේ? උදළු. ඒක හරි. ඒක හරි. ඒක හරි නේද? හරි. එහෙනම් ඔන්න උදැල්ල උදළු. මොකද්ද පුතේ? උදළු. ගවයා කියන පදේ බහුවචන පදේ? ගවයෝ. ගවයෝ. ගවයා? ගවයෝ. ගවයෝ. හරියටම හරි. පුතා දැන් අපිට තියෙනවා ස්ත්‍රී ලිංග පද වලට ගැලපෙන පුරුෂ ලිංග පද. දැන් එවලේ තිබුණා පුරුෂ ලිංග පදයට ගැලපෙන ස්ත්‍රී ලිංග පදය. ඔව්. දැන් එහෙනම් මෙතන තියෙනවා මුවදෙන. මුවදෙන. පුරුෂ ලිංග පදේ මොකක්ද? මුවා. මුවා. මොකද්ද පුතේ? මුවා. යහලිය. යහලුවා. යහලුවා. යහලිය. යහලුවා. හරියටම හරි. දැන් කවි තියෙනව නේද සිංහල කියවීම පොතේ? පාඩම් කරනවද කවි? ඔව්. ඔව්. දැන් පහේ පන්තියේ කවි ටික තමයි පාඩම් කරේ නෑනේ. හැබැයි හතරේ පන්තියේ පාඩම් කරලානේ තියෙන්නේ. ඔව්. එහෙනම් මේ කවිය කියන්න පුළුවන්ද? අඩුපදේකුත් තියෙනවා හැබැයි. ඔයාලා තමයි අඩුපදේ සම්පූර්ණ කරන්න ඕනේ. මුලින්ද ලස්සන්ට පිළිවෙලට කියන්න බලන්න. හා කට්ටියම කියන්න බලන්න එකට. මුනිසිරිපා සිමිමින්නේ සමනෝල කිරි පෙදසින්නේ මද සුලගයි මේ එන්නේ මගේ පුතා නිදියන්නේ. හරි නේද? අවසාන පදේ මොකද්ද? මගේ පුතා නිදියන්නේ. මගේ පුතා නිදියන්නේ. පුතේ මේ දැන් ශිෂ්‍යත්ව විභාගයට කවි පාඩම් කරන්න ඕනෙමයි කියලා එකක් නැහැ. හැබැයි කවි පන්තියක් පාඩම් කරගන්න එක අපිට ලොකු අමාරු වැඩක්ද? මම අප්‍රමාණ දෙකලා තියෙනවා මේ රූපවාහිනියේ දවසක් දෙකක් සින්දුවක් යනකොට ඔයාලා දවසෙන් දෙකෙන් සින්දුවම කඩපාඩම් කරගන්නවා. එහෙනම් පුතා මේ අපේ පෙළ පොතේ තියෙන කවි පන්ති 3ක් 4ක් පාඩම් කරගන්න එක අපිට අමාරු වැඩක්ද? නැහැ. ආසාවෙන් ඕක 3-4 සැරයක් කියනකොට අපිට ඉබේටම ඕක මතක හිටිනවා නේද පුතේ? හරි. දැන් සිංහල පෙළ පොත කියවලා තියෙනවද? ඔව්. දැන් මම මෙහෙම කිව්වොත් ශිෂ්‍යත්ව විභාගයේ සමත් වෙන්න සල්ලි වියදම් කරන්නේ නැතුව අපිට ලැබෙන හොඳම පොත් කොහෙන්ද ලැබෙන්නේ? ඉස්කෝලේ. ඈ? පොත්සාපුවෙන්ද? එහෙම නැත්නම් පුස්තකාලෙන්ද? එහෙම නැත්නම් පාසලෙන්ද? කොහෙන්ද ලැබෙන්නේ? රජේ. රජේ. රජේ පොත් එතකොට කොහෙන්ද අපිට ලැබෙන්නේ? පාසලෙන්. පාසලෙන්. එහෙනම් අපිට පාසලෙන් පොත් ලැබිලා තියෙනව නේද? ඔව්. පුතා මේ ගොඩක් දරුවෝ පාසලෙන් ලැබුණු පොත් පාවිච්චි කරන්නේ නැහැ. ඒවා පැත්තක දාලා තියෙන්නේ. හැබැයි මතක තියාගන්න ඕනේ ඔන්න ගෙදර ඉන්න දෙමව්පියොත් රජෙන් පාසලෙන් ලැබෙන පොත් ටික දරුවට හරිම වැදගත්. මොකද විභාග ප්‍රශ්න පත්‍රයේ හදන විද්වත් කණ්ඩායම කඩෙන් පොත් සාප්පුවෙන් පොත් ගෙනල්ලා ළඟ තියාගෙන නෙමෙයි පේපර් එක හදන්නේ. ඒ අය ප්‍රශ්න පත්‍රයේ හදන්නේ විෂය මාලාවට අනුකූලව. එතකොට විෂය මාලාවට අනුකූලව ප්‍රශ්න පත්‍රය හදනකොට දරුවන්ට රජයේ නොමිලේ දීලා තියෙන පොත් තමයි ඔවුන් අංක 1 විදිහට සලකන්නේ. ඒ ඉඳා පොත් පැත්තක දාන්න බෑ. දැන් පොත් කියවලා තියෙනවද මේ සැරේ පහේ පන්තියේ පොත්? ඔව්. පුතා මට කියන්නකෝ එහෙනම් සිංහල පෙළ පොතේ මුල්ම පාඩම මොකක්ද? මහපටැංගිල්ල අරුම. හරියට හරි. මහපටැංගිල්ල කියවෙන පාඩම නේද? පුතා ඊළඟට පාඩම මොකක්ද? පාර කියන අත්තම්මා. පාර කියන අත්තම්මා. ඔය පාර කියන අත්තම්මා කොහෙද ඉන්නේ? කෑගල්ලේ. කෑගල්ලේ. කෑගල්ලේ හෙට්ටි මුල්ල බණ්ඩාරනායක කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිරිපිට නේද? මේ අත්තම්මා කරන සේවය මොකක්ද? පාර පනින උදව් කරනවා. ඒ පාසලේ පාර පනින දරුවන්ට උදව් කරනවා. නේද? පොලිසියෙන් ලැබුණ දේවල් මොනවද එතුමියට? කබාය. ඇස්සට කබායකුයි අවුවට තොප්පියකුයි. හරියට හරි. ඒ වගේ දේවලුත් ලැබිලා තියෙනවා. හරි. එයාගේ නම මොකක්ද? එයාට උපහාරයක් විදියට අපි කියමුකෝ ස්මාර්ට් 5 තුලින්. වයලට් ආච්චි. ලිලි වයලට්. කවුද පුතේ? ලිලි වයලට්. ඔව් ලිලි වයලට් අත්තම්මා තමයි. හරි. එහෙනම් මට කියන්න සිංහල පෙළ පොතෙහි කුරුළු මිතුරා පාඩමේ එන කැනේරි වර්ගයට අයත් කුඩා කුරුල්ලාගේ නම කුමක්ද? ක්ලැරිබෙල්. මොකද්ද? ක්ලැරිබෙල්. ක්ලැරිබෙල්. කවුද පුතේ? ක්ලැරිබෙල්. හරියට මාරි. ක්ලැරිබෙල්. ක්ලැරිබෙල්. දැන් මම විශේෂයෙන්ම
අද දවසේ ස්මාර්ට් 5 තුල මේ ප්‍රශ්නය ඇතුල් කරේ විශේෂ හේතුවක් වල. මොකද දැන් මේ අපේ අම්මලා තාත්තලා තාත්තලකවට ගොඩක් අම්මලා. අම්මලා මේ දරුවන්ට හරියට වැඩ කරවනවා. ප්‍රශ්න පත්‍ර කරවනවා, ගණිත ගැටලු කරවනවා, රචනා ලියවනවා අම්මෝ කරන තරම් වැඩ. හැබැයි උවමනාම දේවල් කරවන්නේ නැහැ. නේද පුතේ? ඉස්කෝලේ පොත බලන්න, පළවෙනි පාඩම් බලන්න කියලා වද දෙන්නේ නැහැ. හැබැයි වද දෙනවා. මේ ගණිත ගැටලු පහලව කරන්න නේද? මේ මාතෘකාවට රචනාවක් ලියන්න. ඒවනම් වද දිදී කරවනවා. හැබැයි උවමනාම දෙයට ලොකු අවධානයක් දක්වන්නේ නැහැ. ඒක නේද පුතේ ඇත්ත කතාව? ඒක තමයි. හරි. එහෙනම් අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. පාද සඳහන් පද සඳහා සමානාර්ථ පද ලියන්න. සමානාර්ථ පද. අදහස සමාන වචන. පුතා ගැල කියන එක දන්නවද? ගැල ගැල අහලා තියෙනවද? ගැල් කවි අහලා තියෙනවද? ගැල් කවි කියන්නේ මොන කවිද? තණ්ඩලේ දෙන්න දෙපොලේ. ආ. ඒ මොන කවිද? කරත්ත කවි. එහෙනම් ගැල කියන්නේ මොකද්ද? කරත්තය. හරියට හරි. එහෙනම් ගැල කියන පදේ බහුවචන පදේ මොකක්ද? ගැල්. මොකද්ද පුතේ? ගැල්. net කියන්නේ මොනවටද? වාට net කීයක් තියෙනවද? දෙකයි. net දෙකයි. කො බලන්න net දෙක පෙන්වන්න බලන්න. ආ තියෙනවනේ. හරි. හරි. එහෙනම් net කියන එකට සමාන පදයක්? s. s නෙමෙයි. s. 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 මොකද්ද පුතේ? s. 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 ප්‍රහේලිකා පුරවල තියනවද? ඔව්. මම දැන් ප්‍රහේලිකාව පුරවන්න හදන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන් නේ? අපි බලමු එහෙනම්. උපකාරක පද ඇසුරින් පහත ප්‍රහේලිකාව සම්පූර්ණ කරන්න. එක පහලට, එක පහලට. උත්තම පුරුෂ ඒක වචන පද. උත්තම පුරුෂ කියන්නේ මොනවද? උතු මම. ඈ? උත්තම පුරුෂ කියන්නේ? උත්තම. ඔව් උත්තම පුරුෂ පද කියන්නේ මොනවද? තමන් ගැන කියවෙන පද කවුරු ගැන කියවෙන පදද තමන් ගැන කියවෙන පද උත්තම පුරුෂ පද මොනවද මම අපි මම අපි මම අපි එහෙනම් අපි දාන්න බෑනි මයන්නෙලි පටන් ගන්න මොකක්ද එහෙනම් මම මම හරියට හරි මම දැන් ඔන්න දෙක හරහට පළවෙනි අකුර ලැබුණා පළවෙනි අකුර මොකද්ද මයන්න ඉවර වෙන අකුර යයන් එහෙනම් කජු ගෙඩියේ මෙම කොටස ඉතාම රසවත්ය. මදය. මදය. මොකද්ද පුතේ? මදය. මදය. හරියටම හරි. එහෙනම් ප්‍රහේලිකාවත් අපි පුරවලා ඉවරයි. දැන් අපි යනවා ඡේදයකට. මොකකටද යන්නේ පුතේ? ඡේදයකට. ඡේදයක් කියලා කියන්නේ ලකුණු 6ක්. ඡේදයක් කියන්නේ ලකුණු 6ක්. දැන් පහුගිය සතියේ ස්මාර්ට් 5 තුල අපි ඡේද දෙකක් කියලා දුන්නා. දැන් අද දවසෙත් අපි එක ඡේදයක් කියලා දුන්නා. දැන් මෙන්න තවත් ඡේදයක් තියෙනවා. මේක ටිකක් සරලයි. හරිම ලේසි මුකුත් පාඩම් කරන්න කිසිම දෙයක් නැහැ අපිට පුළුවන් උත්තරවලට යන්න හොඳයි පුතේ නිවාස සංකීර්ණයක නිවාස පහක් ඇත මේ නිවාසවල ළමයි 10 දෙනෙක් සිටಿತಿ මේ ළමයි සවස ක්‍රීඩා පිටියට එති ළමයි යොන්චිලි පදිති බයිසිකල් පදිති ක්‍රිකට් සෙල්ලම් කරති කුඩා ළමයි ඔට්ටු සෙල්ලම් කරති ළමයින්ගේ ආරක්ෂාව සඳහා අම්මලාද පිටණියට එති බොහෝ වේලා සෙල්ලම් කරන ළමයි සතුටින් නිවස් බලා යති. සරල ඡේදයක් නේ. මේක කියවෙන විදිහට නිවාස කීයක් තියෙන්නේ? 5යි. 5යි. මේ නිවාස 5ේ ළමයි කීයද? 10යි. 10යි. මේගොල්ලෝ හවසට එන්නේ කොහෙටද? පිට්ටනියට. පිට්ටනියට. කොහෙටද දෙන්නේ? ක්‍රීඩා පිට්ටනියට. හරි පුතා කියනවා පිට්ටනියට කියලා. තව එක්කෙනෙක් මට කියන්න වෙන උත්තරයක්? ක්‍රීඩා පිට්ටනියට. ක්‍රීඩා පිට්ටනිය. හැබැයි ඔය කියපු එකම වචනයක්වත් මේකේ තියෙනවද? නැහැ. නැහැ. එහෙනම් මොකක්ද හරි උත්තරේ? ක්‍රීඩා පිටියට. ක්‍රීඩා පිටියට. හවසට එන්න කොහෙටද පුතේ? ක්‍රීඩා පිටියට. එහෙනම් අපි ප්‍රශ්න ටික බලමුද? හරි බලමු. හරි බලමු. මෙම නිවාස සංකීර්ණයේ සිටින ළමයි හවසට එන්නේ කොහෙටද? ක්‍රීඩා පිටියට. කොහෙටද පුංචි පුතේ? අන්න ආයි පුතා පටලව ගත්තා. ක්‍රීඩා පිට්ටනියට නෙමෙයි. මේ බලන්න මේ මේ ළමයි සවසට ක්‍රීඩා පිටියට එති. එහෙනම් අපිට පිට්ටනියට කියලා ලියන්න පුළුවන්ද? බැහැ. බැ. මම පොඩි රහසක් කියන්නද? හා. මේ රහස කියන්නේ ගෙදර ඉන්න අම්මලා තාත්තලාට.
බොහෝ වෙලාවට මගේ තියෙන අත්දැකීම් තුල ගිය අවුරුද්දට වඩා මේ 2021 ශිෂ්‍යත්ව විභාගය චුට්ටක් විතර අමාරු වෙන්න පොඩි ඉඩක් තියෙනවා. හැබැයි අමාරු වෙනවා කියලා කියන්නේ ප්‍රශ්න අමාරු වෙනවා කියන එක නෙමෙයි. විශේෂයෙන්ම බොහෝ සරල මට්ටමින් මිදෙන්නට තියෙන අවස්ථාව වැඩි කියලා මම විශ්වාස කරනවා. හරි. මෙම නිවාස සංකීර්ණයේ සිටින ළමයි හවසට එන්නේ කොහෙටද? ක්‍රීඩා පිටියට. ක්‍රීඩා පිටියට. කොහෙටද පුතේ එන්නේ? ක්‍රීඩා පිටියට. ක්‍රීඩා පිටියට. ලොකු යන පදෙහි විරුද්ධාර්ථ පදේ තෝරා ලියන්න. කුඩා. 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 දැන් අපිට පුංචි කියලා ලියන්න බැරිද? බැහැ. ඇයි බැරි? ඡේදේ තියෙන්නේ මොකක්ද පුතේ? කුඩා. කුඩා කියලා. හරියට හරි. ඡේදේ තියෙන්නේ කුඩා කියලා. ළමයි ඔන්චිලි පදිති. ළමයි ඔන්චිලි පදිති. මෙම වාක්‍ය අතීත කාලයට හරවලා ලියන්නලු. අතීත කාලයට හරවන්න තියෙන්නේ ළමයි ඔන්චිලි පදිති. කොහොමද අතීත කාලයට හරවන්නේ? ළමයි ඔන්චිලි පැද්දෝය. පැද්දෝය. ළමයි ඔන්චිලි පැද්දෝය. ළමයි ඔව් කියන්න. ළමයි ඔන්චිලි පැදූහ. පැදූහ. ළමයි ඔන්චිලි පැද්දෝය. ඔය පුතා කියපු එකත් හරි හ දාලා ලියන්න පුළුවන්. හැබැයි පැදූහ කියලා ලියන්න බෑ පුතේ. පැහැදිලි නේද? හරි. එහෙනම් රත්තරන් පුතා ළමයි ඔන්චිලි පැද්දෝ ය කියන්න මයි රත්තරන් පුතේ? ළමයි ඔන්චිලි පැද්දෝය. ඔව් අතීත කාලේට ලිව්වා අපි. ළමයින්ගේ ආරක්ෂාවට අම්මලා කරන්නේ කුමක්ද? පිට්ටනියට එන්න. මොකද්ද පුතේ? පිට්ටනියට එන්න. පිට්ටනියට එ මේම නැත්තම් පිට්ටනියට එති. මේ අම්මලාද පිට්ටනියට එති. නේද පුතේ? හරි. ඊළඟ ප්‍රශ්නේ. ඔන්චිලි පැදීම, බයිසිකල් පැදීම, ක්‍රිකට් සෙල්ලම් කිරීම නොකරන ළමයි කවුද? කුඩා ළමයි. කවුද පුතේ? කුඩා ළමයි. හා හොඳයි කුඩා ළමයි මොකද කරන්නේ? ඔට්ටු සෙල්ලම් කරනවා. ඔයගොල්ලෝ ඔට්ටු සෙල්ලම් කරලා තියෙනවද? ඔයා ඔට්ටු සෙල්ලම් කරලා තියෙනවද? ඔයා? නැහැ. නැහැ. ඔයා ඔට්ටු සෙල්ලම් කරලා තියෙනවද? නැහැ. නැහැ. ඔයා ඔට්ටු සෙල්ලම් කරලා තියෙනවද? කොහෙද ඔට්ටු සෙල්ලම් කරන්නේ නේද? අම්මා හැමතිස්සෙම කියන්නේ පාඩම් කරන්න පේපර් එකක් කරන්න ඔට්ටු සෙල්ලම් කරන්න තියා වතුර ටිකක් බොන්න යන්නවත් විදියක් ඇත්තේ නැහැ නේද? හරි. අපි නිවසේ ඉන්න දෙමව්පියන්ට කියන්නේ දරුවන්ට නිදහසේ ඉගෙන ගන්න අවස්ථාව දෙන්න. දරුවන්ට සෙල්ලම් කරන්න දෙන්න. ඔවුන් කැමති දේ කරන්න දෙන්න. දැන් දරුවෝ දන්නේ නැහැ ඔට්ටු සෙල්ලම් කරනවා කියලා කියන්නේ මොකක්ද කියලා අමිල නේද? අමිල නම් ඔට්ටු සෙල්ලම් කරලා තියෙනවා නේද? ඔව් සර්. මගේ ළමා කාලේ ඔට්ටු සෙල්ලම් කරලා තියෙනවා. හැබැයි මේ හැමෝම ඇත්තම කියනවා. ඇත්තම කියනවා. දරුවෙගේ ජීවිතයේ විභාග කඩයිම් ජයග්‍රහණය කිරීම කළ යුතුයි අනිවාර්යයි. හැබැයි ඔවුන්ගේ ළමාකම ඔවුන්ගේ නිදහස භුක්ති විඳින්නට ඉඩ ලබා දීමත් වැඩිහිටි අපේ යුතුකමක් සමතක් කරමින් සිටියේ ඒ කාරණාව. ඔබත් කැමති ඇති දුවේ පුතේ අපේ වැඩසටහනට සජීව ලෙස සහභාගී වෙන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. ITN වෙබ් අඩවියට පිවිසිලා www.itn/smart5 කියන වෙබ් අඩවිය ඔස්සේ වෙබ් ලිපිනය ඔස්සේ ලියාපදිංචි වීමට ඊට පස්සේ අපිට පුළුවන් ඔබව සම්බන්ධ කරගෙන අපේ වැඩසටහනට සහභාගී කරව ගන්න. ඒ වගේම අපි මතක් කර සිටිනවා සමල්ල දැනුම ප්‍රකාශන මේ වසරේ මුල සිට විශේෂ මාසික ගණිත ගැටලු පන්තිය නමින් පුවත්පත් තුනක් ආරම්භ කරලා තිබෙනවා. එහි එක් එක් දිනයන් වෙනුවෙන් ගණිත ගැටලු නම් කරලා තියෙනවා. වගේම සමල්ල දැනුම YouTube නාලිකාව හරහා මේ ගණිත ගැටලු සාකච්ඡා කරන වගත් අපි ඔබට මතක් කර සිටිනවා. අපේ සිංහල පාඩම තමයි සර් කරමින් ඉන්නේ. ඔව්. පුතේ දැන් එහෙනම් බලන්න මෙම ඡේදයේ පිට්ටනියට පැමිණෙන එහෙත් සෙල්ලම් නොකරන අය කවුද? කුඩා ළමයි. ඉතින් කුඩා ළමයි ඔට්ටු සෙල්ලම් කරනවනේ. අම්මලා. කවුද එහෙනම් සෙල්ලම් කරන්නේ නැත්තේ පිට්ටනියට ඇවිල්ලා? අම්මලා. හරියට හරි. දුව ටිකක් වෙලා ඉඳලා නේද උත්තරයක් දුන්නා. හරි. අම්මලා. කවුද පුතේ? අම්මලා. අම්මලා. හොඳයි. අපි යම් පහත වාක්‍ය ලිඛිත භාෂාවට හරවා ලියන්න. මම කැමති දූගෙන් අහන්න මේ පළවෙනි වාක්‍ය ඔව්හු. ඔව්හු. අන් අයට පිහිට වෙනවා කියන එක ලිඛිත භාෂාවට හරවන්නේ කොහොමද? ඔව්හු අන් අයට පිහිට ඌආය. පුතේ වර්තමාන කාලේ ඉන්නේ තියෙන්නේ වෙනවා. ඔව්හු පිහිට
කවුද උදව් කරන්නේ? ඔව්. ඔහු පිට වෙති. වෙති. ඔහුනේ නේද? ප්‍රාණවාචී බහුවචන නාම පදයක්. එහෙනම් ඔහු අන්නයට පිට වෙති. මෙන්න තියෙනවා ඒක වචනය. පුතා උත්සාහ කරන්නකෝ. ඔහු විභාගයට පෙනී සිටියා. සිටියා. කොහමද ලිඛිත භාෂාවට අරවන්නේ? ඔහු විභාගයට පෙනී සිටි. සිටි? ඔහු ඔහු විභාගයට පෙනී සිටියේය. හරියට හරි. ඔහු විභාගයට පෙනී සිටියේය. නංගි ගීත ගැයුවා. නංගි ගීත ගැයුවාය. හරියටම හරි. නංගි ගීත ගැයුවාය. හරි. අද විශේෂයෙන්ම අපි මතක් කරනවා පහුගිය සතියේත් අපි සිංහල විෂය කතා කරා. අදත් අපි සිංහල විෂය කතා කරේ අපේ නිෂ්පාදක කණ්ඩායම සූදානමින් ඉන්නවා. ලබන සතියේ විශේෂයෙන්ම විභාගයට අදාළ ගණිතය ගණන් කොහොමද විභාගයට ලැබෙන්නේ ඒ ගණන් වලට උත්තර ලියන්න දුවල පුතාලව හුරු කරවන්නේ කොහොමද කියන කාරණාව ලබන සතියේ කතා කරන්න අපි ඔව් අපි මතක් කළේ ලබන සතියේ ඉඳලා අපි කොහොමද වැඩසටහන දියත් කරන්න කියන කාරණාව ඒ නිසා අපේ දුවල පුතාලට නිරන්තරයෙන් අපේ වැඩසටහන හා සම්බන්ධ වෙමින් 2021 වසරේ ශිෂ්‍යත්ව විභාගයට නිවැරදිව මුහුණ දෙන්න හැකියාව ලැබෙනවා අපි මතක් කර සිටිනවා ඔබට අපේ වෙබ් අඩවියේ ලියාපදිංචි වීම සිදු වුවොත් අපි කතා බහ කරන ප්‍රශ්න සාකච්ඡා කරන කරුණු කාරණා බාගත කර ගැනීමේ හැකියාව තිබෙනවා www.itn.lk/smart5 කියන වෙබ් අඩවියට පිවිසලා ලියාපදිංචි වීම සිදු කරන්න පුළුවන් ඒ වගේම පහුගිය අපේ වැඩසටහන් සියල්ල ITN ශ්‍රී ලංකා YouTube නාලිකාව ඔස්සේ ඔබට නරඹන්න හැකියාවක් තිබෙනවා අද අපේ වැඩසටහනට සහභාගී වෙච්ච දුවල පුතාල හැමෝටම බෙහෙම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ වැඩසටහන අර්ථවත් කරමින් සම්පත්දායකත්වයේ නිරන්තරයෙන් සපයන යුගයේ ආදරණීය ශිෂ්‍යත්ව ගුරුවරයා සරත් ආනන්ද ගුරුතුමාටත් බෙහෙම ස්තුතන්ත වෙමින් අපි අද දවසේ ස්මාර්ට් 5 වැඩසටහනෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි.